මේ අතර දැඩි සංචරණ සීමා පනවමින් රට ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එල්ලවන පීඩනය තවත් වැඩි වී තිබෙනවා. කොවිඩ් හමුවේ ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි වැනි ප්‍රධාන නගරවල රෝහල් පද්ධතිය කඩා වැටෙමින් තිබෙන අතර බොහෝ දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල තත්ත්වය ඊටත් වඩා දරුණු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කෝටි 23කට අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ වඩාත්ම ජනාකීර ප්‍රාන්තය වන උත්තර ප්‍රදේශයේ ජනතාව මේ තත්ත්වයෙන් දරුණු ලෙස පීඩා විඳිමින් සිටින බවද සඳහන් වෙනවා. රෝගාතුර වන තම පවුල්වල සමාජිකයන්ට ප්‍රතිකාර කිරීමට සියනිවස් තාවකාලිකව සහායන මධ්‍යස්ථාන බවට පත් කිරීමටද දැන් ඉන්දියානුවන්ට සිදුව තිබෙනවා. උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ මැතිවරණ රාජකාරී නිරතව සිටියදී වරසට ගොදුරුව 700කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. මේ අතර ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ කොවිඩ් වසංග තත්ත්වය යටතේ රාජකාරී කරන පොලිස් නිලධාරියෙකු පදික වෙළඳාමේ නිරත වෙළෙන්දෙකුගේ එළවලු කූඩයකට පාපහර එල්ල කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ප්‍රාන්ත පොලිස් බලධාරීන් අදාර බලධාරියාගේ වැඩ තහනම් කරමින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. අකණ්ඩව තෙවන දිනටත් ඉන්දියාවේ දෛනික ආසාදිතයන් 104 සීමාව පසු කර ගොස් තිබෙනවා. ඒ සමගම එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව බිලියන 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව මරණ 4194ක් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වූයේ 23,08,265ක් ලෙසයි. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 15,75,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදු වූ සමස්ත මරණ ගණන 32,83,000ට අධිකයි. මෙවැනි උණුසුම් පුවත් එසනින් දැනගැනීමට අපගේ වගතුග YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.